आयु भवन सीएल दिनाट ओण अदा तोयगोलू में एकतु वेलाइने धनु ऑनलाइन गिटार लेसन कीन यूट्यूब चैनल ओयगोलू मेवन तुरु धनु ऑनलाइन एक सब्सक्राइब करला नत्तम पल्ल हैदीन रतुपाट सब्सक्राइब बटन एक प्रेस करला सब्सक्राइब करन्न अमतक करन्न एपा ए वगेम एहा पैत्तेन तीन बेल आइकन एकत क्लिक करला තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි. මම අද පටන් ගන්නවා ඔයගොල්ලන්ට අලුත් පාඩමක් කියලා දෙන්න. ඒ තමයි මේ Boss GT100 කියන গিটার ඇම්ප් ප්‍රොසෙසර් එක ගැන. මේක মালටි පෙක් ප්‍රොසෙසර් එකක්. මම මේක ගැන වීඩියෝ ටිකක් මෙතන ඉඳන් ඉදිරියට අරගෙන එනවා ඔයගොල්ලන්ට. එතකොට ඔයගොල්ලන්ට මේක ගැන තියෙන ප්‍රශ්න මගින් යට කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන් ප්‍රශ්න ඔයගොල්ලන්ට තියෙනවා නම් ඒ වගේම කරන දේ මේකෙන් තව ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා නම් අද මේ පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් ඉදිරියේදී එපිසෝඩ් කීපයකට මම මේක ගැන ඔයගොල්ලන්ට සම්පූර්ණම පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම යාළුවනේ මම හැමදාමත් මේ গিটার පෙඩල්ස් ගැන විස්තර අරගෙන ඉදදී මම මේ දේවල් පාවිච්චි කරලා බලන්නේ නැතුව පෙඩල් එකක් හම්බුණා එකම පාවිච්චි කරලා බලන්නේ නැතුව මම පෙඩල්ස් අරගෙන ඉන්නේ නැහැ රිවිව්. මොකද මට මම දන්නේ නැතුව මට අනිත් අය කියලා දෙන්න බෑනේ මේක රෙකමන්ඩ් කරන්න. අන්න ඒක නිසා මම ආවට ගියාට එහෙම වීඩියෝ දාන පුද්ගලෙක් නෙමෙයි. හරි. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම කියන්නම් මේ ඉබෙක් ප්‍රොසෙසර් එක මම මේ ඉටිකොලයක් දාලා තියන්නේ ඇයි කියලා. මොකද ශ්‍රී ලංකාව කියන රටේ පොඩක් දූවිලි වැඩි කොහොමත්. එතකොට අපි AC රූම් එක AC රූම් එකත් වටේම කවර් කරලා ඒ කියන්නේ පංච් ගහලා තියෙන මොකක්ද ස්ටුඩියෝ එකක වගේ මේ මම මේක පාවිච්චි කරන්නේ. මේක මම සාමාන්‍ය ජීවත් වෙන ගෙදර තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපේ හැමතැනකම දූවිලි තියෙනවා. මට මේක කවදා හරි තව කෙනෙකුට ලබා දෙනව නම් මම මේ බෙඩ් එක මේක හොඳ තත්ත්වේ තියෙන්න ඕන. අන්න ඒක හින්දා මේ නොබ්ස් එකකටවත් දූවිලි යන්න බෑ. ඒ වගේ මම පොඩක් මේක ආරක්ෂාව හින්දා තමයි බෙඩ් එක ප්‍රොටෙක්ට් කරගන්න හින්දා තමයි කුණු දූවිලි ඩස්ට් වලින් මේ ප්‍රොටෙක්ට් කරගන්න හින්දා තමයි මම මෙන්න මේ ඉටි කවරේ මේකට දාලා තින්නේ. නමුත් මේකට මේක ඇතුලේ තියෙන තාපය පිටත් වී එළියට පිටරද යෑම පිළිබඳව ගැටලුවක් නැහැ. මොකද මම මේ පෙඩල් එක විවර වෙන තැන් සියල්ලම ටික ඉටිකොලේ අයින් කරලා ඇතුලෙන් අවශ්‍ය තැන් ටික හිඩස් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු අද GT100 එකේ වැඩ කෑලි ටික කොහොමද කියලා. හරි. මේ GT100 කියන එකේ ඉස්සරහ ගහනවා Boss කියන මේ ආයතනේ GT100. සමහර අය කියනවා මේකට GT100 කියලාත්. හරිද? එතකොට M effects processors. ඔයගොල්ලොන්ට වේලාසන ගහලා තියුණා අනිත් ඒවල තියුණේ গিটার effect processors කියලානේ. මේකේ ගහලා තියෙනවා මෙන්න මේ අලුත් නමක් amp processor එකක් කියලා. හරිද? එතකොට මේ amp processor එකක් කියන්නේ මේක සම්පූර්ණ back amps වලින් ඒ වගේ ගොඩක් advance කරපු pedal එකක් තමයි මේ Boss GT100 කියන pedal එක. ඉතින් මෙතන මේකේ ඉස්සරහා බැලු බැල්මට ඔයගොල්ලන්ට තියෙනවා මෙතන knobs 8ක් තියෙනවා. මෙතන knobs 8ක් තියෙනවා. මේක සම්පූර්ණ digital rotary potentiometers වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ විචල්‍ය ප්‍රතිරෝධ වලින් තමයි මේක එකතු වෙලා හදලා තියෙන්නේ. මේක 360 ඒ කියන්නේ වටේටම කරගන්න පුළුවන් එක තැනකදී නතර වෙන්නේ නැහැ. මේක මේ digital potentiometer එකක් මේක. ඉතින් ඒ knobs මෙතන ඒ පොටෙන්ෂියෝමීටර් සේරම මෙන්න මෙතන 8ක් තියෙනවා. එතකොට මෙතන තියෙන එක නම් ඒ වගේ ඩිජිටල් එකක් නෙමෙයි මෙතනදී නවතිනවා. මේක සාමාන්‍ය පොටෙන්ෂියෝමීටර් එකක් මෙතන තියෙන්නේ. මෙතන තමයි මේ අවුට්පුට් එකේ ලෙවල් එක තියෙන්නේ. හරි. එතකොට මෙතන ඩිස්ප්ලේ දෙකක් ඇවිල්ලා තියෙනවා. මේකේ ඩිස්ප්ලේ දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන බෑන්ක් එක අප් ඩවුන් වෙන දෙක මේකේ තියෙනවා. ඒ කියන්නේ පළවෙනි බෑන්ක් හතරේ පැච් හතර ප්ලේ කරලා ඊළඟ බෑන්ක් එකට යන්න නම් මෙතනින් එකක් අප් වුණ හැටියේ මෙතන බෑන්ක් 2 කියලා සිලෙක්ට් වෙනවා. එහෙම තමයි මේ බෑන්ක් ස්විච් දෙක මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පැච් හතරක් තියෙනවා. එතකොට මෙතන pace loop කියලා මේකේ තියෙනවා. පෙඩල් එකේ ලූප් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩියට තමන්ට පොඩි රෙකෝඩින් එකක් විදියට අරගෙන ඒ රෙකෝඩින් එක ස්ටොප් කරන්න පුළුවන්. මේක ප්ලේ කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක මෙතන ඔන් කරන්න ඕෆ් කරන්න නම් මෙතන 2 සෙකන්ඩ් ප්‍රෙස් කරගෙන හෝල්ඩ් කරන් ඉන්න කියන මෙහෙම ප්‍රෙස් කරලා නවත්තන් ඉන්න කියලා තියෙනවා. මේගොල්ලෝ මේක ඔන් කරන්න. හරි. එතකොට මෙතන තියෙන ඇක්සල් N මේ පොඩි හෑෂ් ඩෑෂ් එකක් තියෙනවා. N CTL ඒ කියන්නේ control
මෙතන තමයි ඒක තියෙන්නේ ඒ වanan එකයි ඇවිල්ලා තියෙන්නේ මට මතක හැටියට GT 10 එකේ වගේ දෙකක් ඇවිල්ලා තිබුණාද කොහෙද මතක හැටියට එතකොට කරන දේ මෙතන තියෙනවා ඉෆෙක්ට්ස් කියලා බටන් එකක් තියෙනවා සිස්ටම් බටන් එක තියෙනවා ඊසි ටෝන් තියෙනවා CTL and expansion කියලා තියෙනවා exit right තියෙනවා මෙන්න මෙතන exp පෙඩල් එක තියෙනවා expansion පෙඩල් එක තියෙනවා ඒ වගේම මෙතන පෙඩල් එක පොඩ්ඩක් තදින් ප්‍රෙස් කරපුවම මෙතන exp පෙඩල් එක ඔන් වෙන LED බල්බ් එක තියෙනවා හරි ඔන්න ඔය විදිහට තමයි ඉස්සරහා පැත්ත මේකේ තියෙන්නේ එතකොට මම ඔයගොල්ලන්ට දැන් ඉදිරියේදී පෙඩල් එක ඔන් කරලා පෙන්නනම් කොහොමද කියලා ඉතින් මම මේ පෙඩල් එකේ බෑක් එක සයිඩ් එකට යනවා ඒ කියන්නේ මේකේ අර මේ කම්පියුටර් වල මදර්බෝඩ් එක වගේ බෑක් පැනල් එක කියලා තියෙනවනේ මෙන්න මෙහෙම හරි එතකොට මේක තමයි මෙන්න මේකේ මේ බෑක් පැනල් එක කියලා කියන්නේ හරිද එතකොට ඒකෙත් මෙන්න මෙතන බොස් කියලා ගහලා දිනවා මේකේ විස්තරේ ඊට පස්සේ මේකේ ඔයගොල්ලෝ දැනගන්න යාළුවනේ මේ මෙතන තියෙනවා එකක් මේ තමයි গিitar එක ඉන්පුට් කියන එක මේ ඉන්පුට් කියලා ගහලා තියෙන්නේ මෙතනට තමයි গিitar එක ඉන්කව කරන්න පුළුවන් මයික් එකක් ඉන් කරන්න පුළුවන් ඔයගොල්ලෝ මොකක්ම හරි වෙන ඩිවයිස් එකක් ගිනනවා නම් මේක ඉන්පුට් එකක් මෙතනින් ඔයාලට ඒක ඉන්පුට් කරන්න පුළුවන් ඒතකොට AUX in එක AUX in එක කියන්නේ ඔයාලට මොකක් හරි MP3 player එකක් ඒ වගේ මොකක් හරි වෙනත් පැත්තකින් සවුන්ඩ් එකක් මේකට ඉන් කරනවා නම් ඔය සින්දු අහගන්න මොන හරි දෙයක් මෙතන කර මේකට ඉන් කරන්න පුළුවන් ඒතකොට මේ තමයි මෙතන තියෙන අවුට්පුට් එක output එක කියන්නේ L පැත්ත R පැත්ත sorry මේ R පැත්ත මේ L පැත්ත ඒ කියන්නේ LR කියන්නේ output එක stereo සහ mono. එතකොට මේ දැන් තනි line එකකට යනවා නම් ඒක mono line එකක් වෙනවා. මොකද stereo කියන්නේ දෙපැත්තකට sound එක කඩලා දෙන එක. නමුත් මෙතන තනි line එකෙන් එළියට යවන්න පුළුවන් mono line එකක් විදියට. ඒක නිසා මෙතන තියෙනවා phone. phone කියන්නේ මෙතන phone out එක. ඒ කියන්නේ අපේ headphone එකක් මෙතනට ගහලා මේක ඇතුලේ play කරන ටෝන් සනම්මන සේරම බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තවම මෙන්න මේකේ විශේෂ දෙයක් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා left තියෙනවා ground තියෙනවා. ground මේ තියෙන්නේ GND කියලා තියෙන යාළුවනේ ground කියන එක left කියලා තියෙනවා. ඒතකොට මම මේක මේ switch එක මේ ground පැත්තට තමයි දැන් මම left පැත්තට දාන්නේ නැතුව ground පැත්තට තමයි මම මේ දාලා play කර දාන්නේ. එතකොට මේ ග්‍රවුන්ඩ් පැත්තට දාන්නේ මොකද කියලා දන්නවද යාළුවනේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ එනවා එක සිස්ටම් එකක් ඒ සිස්ටම් එකක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ප්‍රධානම බිඳුවයි වෝල්ටේජ් කියන තැනට තමයි මේ ග්‍රවුන්ඩ් කරනවා කියන්නේ ග්‍රවුන්ඩ් එක කියන්නේ දැන් ධන 1 සිට 10 දක්වා ධනනේ එතකොට 1න් පස්සේ තියෙනවද බිඳුව බිඳුවේ ඉඳන් පල්ලහැට ආපහු ලියද්දි තියෙන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඕ විදිහට තමයි 10ට ගන්න. එතකොට මේ ග්‍රවුන්ඩ් කියන්නේ මේ 10යි වෝල්ටේජ් ධන පැත්තත් ඍණ වෝල්ටේජ් පැත්තත් මැද්දේ තියෙනවා ග්‍රවුන්ඩ් එක කියලා එකක්. ඒක මේ මැද බිඳුවයි වෝල්ටේජ් තැන තමයි මේ ග්‍රවුන්ඩ් එක කියලා කියන්නේ. එන්නේ ග්‍රවුන්ඩ් පැත්ත තමයි මේ. එතකොට මොකද්ද මේ තැන තියෙනවා left කියලා. හරිද? එතකොට මේ left එකට දාන්නේ අපි දැන් මේ පෙඩල් එක මේ විදිහට ග්‍රවුන්ඩ් කරන්නේ ඇත්තටම කිව්වොත් මේ පෙඩල් එකක් බිම තියලා තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද මේකට noise එන්න බලනවා. ඒ වගේ දේවල් වෙන හින්දා මේ පෙඩල් එක ගොඩාක් දුරට බිම තියලා පාවිච්චි කරන්න කියලා තමයි මේ තියරිය කියන්නේ. ඒ බිම තියලා පාවිච්චි කරන්න කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. මේ මුළු පෙඩල් එකම එතකොට පොළවට earth වෙනවා හා සමාන මේක ground වෙන හින්දා තමයි පොළවට මේ පෙඩල් එක ඉටිකොලේ දාලා තියෙන එකක් එකාතකින් වැරදි. නමුත් ඉතින් කරන්න දෙයක් නැති හින්දා තමයි මම මේ ඉටිකොලේ දාන්නේ මේ දූවිලි යන හින්දා. නමුත් මේ ඉටිකොලේ දාලා තියෙන එකෙන් පොළවට ground වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ විශේෂ පහසුකමක් දීලා තිනවා මේක මේ distortion වලදී එතකොට ගිටාර් එකෙන් මොනහරි බාහිර noise එකක් එනවනම් ගිටාර් එක හරහා ඒක එළියට එන්නේ නැතුව යන මේ ground පැත්තට දාලා play කරපුවම මේ ගිටාර් එකේ සම්පූර්ණ මේ පෙඩල් එකෙන් එන noise එක අවම කරගන්න තමයි මේ ග්‍රවුන්ඩ් කියන එකට දෙන්න කියලා තියෙනවා. එතකොට ලෙෆ්ට් කියන එකට දාන්න කියලා තියෙන මේගොල්ලෝ මේකට මොකක් හරි බෑක් කැම්ප් එකක් හරහා මේක පාවිච්චි කරනවා නම් බෑක් කැම්ප් එකකට දීලා ඒ විදිහට පාවිච්චි කරනවා නම් ලෙෆ්ට් කියන එකට දාන්න කියලා තමයි මේගොල්ලෝ මේක කියලා තියෙන්නේ. ඉතින් මම මේක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන ඉඳන් ග්‍රවුන්ඩ් පැත්තට දා ගන්නවා මේක. හැබැයි ඔයගොල්ලන්ට මේක එහාටයි මෙහාට මාරු කරා කියලා නිකන් ලොකු වෙනසක් නම් වෙන්නේ නැහැ. ඒක නිකන් බලන්න එපා වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඒක බෙඩල් එක හරහා ඇතුලේ තියෙන ඉෆෙක්ට්ස් වල පොඩි පොඩි වෙනස්කම් වෙනවා මිසක් ඒ කියන්නේ ඉෆෙක්ට්ස් වල කියන්නේ noise එකේ cut වෙන එකේ වෙනස්කමක් වෙනවා මිසක් නැත්තම් මේ දාපු හැටියේ ටෝන් මාරු වෙන දෙයක්වත් මොකක්වත් වෙනස් දෙයක් නම් වෙන්නේ නැහැ මේක හරහා. ඔන්න ඕක තමයි මේ left and ground කියන එකේ ඇතුළාන්තය ගැන. එතකොට send return. ඔයගොල්ලෝ දන්නවා යාළුවනේ මේකේ ඒ මෙතන මම මේ පෙඩල් එක අනිත් පැත්ත හරවන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට ලේසි බලා ගන්න. හරිද?
දැන් මෙහෙම තියෙද්දි මේ මෙතන තියෙනවා EXT exit loop හරිද loop send return කියලා ඔයගොල්ලන්ට මම හැමදාම කියලා තියෙනවා මම මගේ GT 8 එකේ පෙඩල් එකේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න තැනකදී මම ඔයගොල්ලන්ට කියලා දීලා තිනවා මේ මොකක්ද කියලා මේ මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න තැනදී කියලා දීලා තිනවා මේ loop කියන්නේ මේ මෙතන loop කියන්නේ මේ වෙන දෙයක් නෙමෙයි මේක ඇතුළට අපිට බෑක් කැම්ස් ඒ වගේ දේවල් ඉන්පුට් කරනවා නම් පොඩි බට්ටෝ පැඩල් ඉන්පුට් කරනවා නම් එන්නේ send return දෙක තමයි මෙහෙ තියෙන්නේ ඒකයි මේ loop කියන්නේ මම මේක GT 8 එකෙත් කියලා දීලා තිනවා බලන්න බලන අය එතන amp control back camp එකක් direct මේකට ගහනවා නම් මේ amp control එක මගින් back camp එකක් input කරන්න පුළුවන් මේකට ඊට පස්සේ sub ctl එතකොට ඔයගොල්ලෝ දැක්කනේ මෙතන ctl කියලා control switch එකක් තියෙනවා ඒ වගේ මේකට sub ctl එකකුත් දාන්න පුළුවන් මෙන්න මෙතන මේ වගේ extension switch එකකුත් මේකට දාන්න පුළුවන් එන්නේ දෙක input කරන්න මෙතෙන්ට හරිද ඒත් මෙතනත් තියෙනවා මේ ground කියලා ඒ gnd කියන්නේ මේ මේකේ ඒ කියන්නේ wiring එක මේ කියලා තියෙන්නේ wiring එක ගැන මේ वायरिंग ने का अभी गहनों ना मैं जैक के वायरिंग ने का गहन डोने को हम देख लेने दे तमाई मेतनी मैं केला दिया दिन हरी इलाग रहे हैं यूएसबी कंप्यूटर मैंने मैं का मारा पाट्टा पोट्टे मैं वैधता तमाई मैं का पाट्टा पोट्टे का मैं कंप्यूटर गिटार पे ले कर जब बॉस जीडी एट्टे के मटा हम बुने नेती मैं के हम बुने यं पाट्टा में पोट्टे का तमाई हरी कैमरा दी मैं कर මේක මේක මේකට මේ හැම පෙල් එකකටම හැම එකකටම මේක එන්න දින එනවා නම් ඒකට මං හරි කැමතියි මොකද මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් මේ මිඩි මිඩි වැඩ කරන්නේ නැත්නම් මිඩි වල ප්‍රශ්නයක් આવොත් මේක හරහා මිඩි බල්ක් ගන්න පුළුවන් මේක සවුන්ඩ් කාඩ් එකක් විදිහට මොනවා හරි යම් කිසි රෙකෝඩින් එකකට පාවිච්චි කරනවා නම් Cubase FL Studio හරහා කනෙක්ට් කරලා ලොකු වැඩක් ගන්න පුළුවන් මේක හරහා අන්න ඒකින් තමයි මේ 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 පෝට් එකක් ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට හරි ඊළඟට මෙන්න මෙතන දිනවා මිඩි. හරි ඊළඟට මෙන්න මෙතන දිනවා මිඩි. මිඩි කියන එක මිඩි ඉන් සහ මිඩි අවුට්. මිඩි අවුට් මිඩි ඉන් කියන එකෙන් මොනවද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති යාළුවනේ මේකට මිඩි ඩිවයිස් එකක් කනෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිඩි බල්ක් එකක් ගන්න පුළුවන් මේක හරහා. ඒ වගේ තමයි මේක තියෙන්නේ. එතකොට මෙතන දිනවා පවර් ස්විච් එක. පවර් ස්විච් එක මේකේ පොඩි අමුතු ස්විච් එකක් මේකට ඇවිල්ලා තියෙන වෙන පවර් ස්විච් නම් මෙහෙම කරලා ඔන් කරපැඩි මෙහෙම කරපැඩි ඔන් වෙනවා. නමුත් මේක එහෙම නෙමෙයි. මේක පොඩ්ඩක් මෙහෙම ප්‍රෙස් කරලා ටික හෝල්ඩ් කරා ගන්න ඕන තප්පරයක්. හෝල්ඩ් කරලා අතරපැඩි හැටි තමයි ඔය මේ පෙඩල් එක ඔන් වෙන්නේ. නැත්නම් ඔයා මෙහෙම කර කර ප්‍රෙස් කරා කියලා කවදාවත් මේක ඔන් වෙන්නේ නැහැ. එතකොට මෙතන DC in use Roland power supply U One U adapter only. एक इन मेरे को लोग ये ना वा मेरे के में बॉस से किन देना ओरिजिनल में सप्लाई का पाविची करने के लिए एक याने एक किया ने यारा आधुनिक के ने क्वागे मेरे का पाविची करनो ना तमा ये प्रश्न किया ने नेतान ना किसी गैटल वर्क पे ने ना इतिंग में ना में तो ना तीना डीसी मेरे का या इन्ने यालों ने डीसी 9 वोल्ट එකක් තමයි මේකට එන්නේ. ඒ කියන්නේ DC 9 volt input එකක් තමයි මේකට ගන්න මේ current එක. current එක DC sorry voltage DC 9 volt current එක milliampere 600කින් මේක on වෙනවා. මොකද මම භාවිතා කරන්නේ milliampere 600 power pack එකක්. ඒකෝර මෙතන තියෙනවා මේ power pack එක ආපුවම මෙතනින් wire එක මේ විදිහට මෙන්න මේ දාන කෑල්ල තමයි wire එක මෙතනින් connect කරා දුන්න output එකට. current එකට power එකට දුන්නා ගෙදර තියෙන. ඒ විදිහට තමයි මෙන්න මෙතනින් පවර් මේක ඔන් වෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ මේ බෑක් පැනල් එක ගැන යම් කිසි පොඩි අවබෝධයක් ගන්න ඇති මම මේ කරපු ලෙසන් එකේ මේ කොටස දැකලා. හරි මම දැන් ඔන්න මේ පෙල් එකට පවර් එක දීලා ඔන් කරන්නයි හදන්නේ. මම මේක පොඩ්ඩක් ප්‍රෙස් කරගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහට බොස් කියලා GT 100 කියලා මෙතන වර්ෂන් එක වැටෙනවා. වර්ෂන් එක වැඩිලා ඔන්න චූටි වෙලාවක් ගියාම මේක ඔන් වෙනවා. හරි දැන් මේක දැන් ඔන් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන වැඩිලා තියෙනවා. දැන් මේක ඔන් කරපුවම ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා මේ සම්බන්ධව කියලා දීලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන වැඩිලා තියෙනවා පැච්. මෙතන පැච් කියන එක වැඩිලා තියෙනවා. පැච් කියන එක යට ඒ කියන්නේ මේ නොබ් එකට මම දැන් දීලා තියෙන කමාන්ඩ් එක තමයි මෙතන පැච් කියන එක. දැන් මම මෙතන පැච් වෙනස් කරපු හැටි මේ වල එක එක පැච් වෙනස් වෙනවා. ඔන්න බලන්න. දෙකට වැටුණා තුනට වැටුණා හතරට වැටුණා ආපහුම මම එකට ගේනවා. එතකොට මෙතන channel AB ඒ කියන්නේ මේකට දැන් දීලා තියෙන channel AB මට මේක හරහා වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක නිකන් හරියට අර shortcut key එකක් වගේ තමයි channel A ද B ද shortcut key කියලා තියෙන අපේ computers වල.
आगे फोन दिन शॉर्टकट की शॉर्टकट मेक मेतन गेन निकाने मेकट आवास बैक एंपे एंपे की गेन निक मेतनी वेडी कर अरे एक गेन बी एक एंपे की चैनल ए बी वाले एक एंपे की गेन का मेतनी वेडी कर एक शॉर्टकट का बी ए की गेन का वेडी कर इतना मेतन तीन एम टी लो योट मेतने लो मेम कल वेडी कर इतना मिड वेडी कर मे बटन मेकिंग कंट्रोल इतना मेत हाई वेडी कर प्ले लेवल प्ले करेवल हदागंड बोलवा मे प्ले करेवल अरे उन्नो विधि मे बटन मे मे सोरी मे कंट्रोल अटती होता ना मतक दिखाई मे पैच की मेके मार मेके एडिट कर बोलवा मे अभी विधि कस्टमाइज कर बोलवा विधि मे कंपनी का मेक हदल तीयनि अरे इलांट मे मेतन मम मे इफेक्ट की मुखाक दीला मे इफेक्ट की गिहामया मे इफेक्ट की मम मे विधि प्रेस मेम गल मम प्रेस करना इतना मे इफेक्ट की प्रेस कर मे गोल मे डिस्प्ले दिखकट अभी दाना मुखाद मे डिस्प्ले दिखे की अरे मे इफेक्ट की मे डिस्प्ले का दिखा पेन मुखाद मे मे मुनाद मे मेरी मे पेन मेतन मे इरी मे तीर मुनाद मे हर इतकोट ओगोलो मेन मेहमदिया ओलवे तीयागंड मे डिस्प्ले दिखे मेक ड्यूअल डिस्प्ले विधीर तिबुनाट मे डिस्प्ले दिखकी हर अट मे निका एलसीडी मॉनिटर दिखा केकट एक करावागे वेड़ता हर इतना मम्मी निका उन्ना मेहमकना कंप्यूटर वो दिखा समहार कंप्यूटर वोट एक मोनीटर याद दिन एक कंप्यूटर में तव मोनीटर दिखा केकट लंकल तीन ये सिद्धि मेतन अती हर मेतनी पेन मे इफेक्ट के इफेक्ट कं अभी मुखाखरी पेड की कंट्रोल करना डिस्प्ले तम मेन मेक एक मेक तम मेन डिस्प्ले मेन डिस्प्ले मेक मेक तम सेकंड डिस्प्ले मे पल प्रधान डिस्प्ले सह अणु डिस्प्ले तम मेक अरे मेक प्रधान डिस्प्ले मेक तम अणु डिस्प्ले अरे इतकोट मे प्रधान डिस्प्ले पेन मे पेल के अतल तीन संपूर्ण कंट्रोल करना सिस्टम मे कदम मेके पेन इतकोट मे सिस्टम मेके होता बलगन सिलेक्ट सिलेक्ट की अने मे मेतने मेहमे मेहम एक वेटे बलगन मे नोबोल आई कांडे सैट कदम मे वेटे मे नोबोली करंट बुलवा देवल मेक वेडी करो मेक वेडी तम मे आम पेन मे नोबे कदम मे नोबे कदम मे मे मेतन मे पेन लिये मेम सीरम मेक मैक्रो कंट्रोल ईसी वर्ट प्रोग्रम कल दिन विधिता मई मेक मेक ऑपरेटिंग सिस्टम मेक मेके दून बोस् कंपनी दिन ऑपरेटिंग सिस्टम मेक तम मेक हरदे इतकोट मम दें मेन मे प्रधान डिस्प्ले हर मे सिलेक्ट की लगना मे सिलेक्ट की पुलवा बीट मेन मेव सिलेक्ट कर रे एहाट मे हाट गी को सिलेक्ट का इतकोट मे मुखाद मेन मे दम वेलाक एकिंग मेहमे कोटास मे इर दिगे मे कोटा सेट अगिंदी मेकट तमयानी एफेक्ट चेन निगर मेक हर अपे मे करेदान चेन निगे मे ये अपे मोट बैक बैक इत फुट सैकल मे तीन चेन निगे मे चेन तीन पुरुक्टिक मे तीन मे मे एकिंग अपे मे दम वेले तीन पुरुक सेट चेन की पुरुक सेट एव सिलेक्ट कर गंड बुलवा मे मेकिंग हाट मे हाट गया मेकिंग सिलेक्ट कर गंड बुलवा मे दिन सिलेक्ट हर सिलेक्ट कर गंड बुला इधर दें उन्ना मामा दें एक सिलेक्ट करा हर हर सिलेक्ट करा करते मेकिंग ये तो कोट व्याट इतना वाके ना मे एफेक्ट्स का मूव कर गंडो ने बैं मे ईक्यू का मेतन दिए ने मामा ये तो कोट ईक्यूलाइजर है तमाय मैं मुलट ओयाट ओण मे मे मुलट नॉइस गेट दागंड नॉइस नति नॉइस गेट इवा मे मू की मू की अभी इहा मेहा अरंगण इहा मेह कर मे इंग्लिश भाषा मे मू की अभी मेहमे मू कर पुलवा मू कर नॉइस गेट की इधरियट तीन अभी मे ओक देवनी गंड पास नॉइस गेट अरे मेक एतुले लघु कथांदर तीन मम्मी उड़ी वाला बेन्न अट मेक मे मेदन टावकल मे अभी लेसीवन सिस्टम तीन मे दी मेक एतुले अभी मेक प्लेगर अद्दी मेक प्लेगर अद्दी मे वाल विनास्कान तीन एक मे नॉइस गेट अन मे मे तीन तेंकी तीन नेता गिटार टोन सबुरा विना संपूर्ण विनास्तना
හරිද? එතකොට මූව් කරන්න පුළුවන් මූව් කියන එක යටතේ තියෙන එකේ මූව් කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන තියෙන ඔන් සහ ඕෆ්. ඒ කියන්නේ ඔන් සහ ඕෆ් කියන එක තියෙන්නේ මේ තුන්වෙනි නොබ් එකට කිට්ටු. එතකොට මම මෙහෙම කරද්දි ඕෆ්. මේ ඩොට් එක මාක් එකකින් පෙන්වන්නේ මේ සෑම එකම ඕෆ්. එතකොට මේ තියෙන්නේ ඔන් කියන ඔන් කියන එකේ තමයි මේ තියෙන්නේ ඕෆ් කියන එකේ තමයි මේ තියෙන්නේ ඔන් නො විදිහට දැන් මේක ඔන් කරලා නැති වුණේ. හරි. එතකොට දැන් මම මෙතන සිලෙක්ට් කරගෙන ඉන්නේ මොකද්ද? සිලෙක්ට් වෙලා තියෙන්නේ මොකද්ද? සිලෙක්ට් වෙලා තියෙන්නේ නොයිස් 2. නොයිස් 2 කියන එක තමයි මෙතන සිලෙක්ට් වෙලා තියෙන්නේ. නොයිස් 2 එක සිලෙක්ට් වුණාට පස්සේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න දැන් මම තව එකක් සිලෙක්ට් කරනවා. ඔයගොල්ලෝ දැක්ක නේද මේ සිලෙක්ට් කරන කරන වතාවක් පාසා මෙන්න මේ පැත්තේ තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන දේවල් වෙනස් වෙනවා මේ. මේ දින මේ. දින හරි. එතකොට මම දැන් කියලා දෙන්නම් ඒ ඩිස්ප්ලේ එකෙන් මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන දැන් EQ එකට ගියා. එතකොට මේ EQ එක ඇතුලේ තියෙන සෙට් එක තමයි මේකෙන් පෙන්වන්නේ. EQ එකට ගියාම EQ එක ඇතුලේ තියෙන්න ඕන මොනවාද? ෆ්‍රීකවෙන්සි සෙට් එක. එතකොට මෙතන තියෙන ලෝ ගේන් ෆ්‍රීකවෙන්සි. ඊට පස්සේ හයි ෆ්‍රීකවෙන්සි එක තියෙනවා. ඊට පස්සේ ලෙවල් කියලා මෙතන එකක් තියෙනවා. එතකොට කෝ මේකේ මිඩ් එක අනිත් ලෝ ෆ්‍රී ලෝ මිඩ් ෆ්‍රීකවෙන්සි, ලෝ මිඩ් ක්යූ, හයි මිඩ් ක්යූ ඒවා කොහෙද තියෙන්නේ? එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන උඩ එක කියලා වැටලා තියෙනවා. ඒ එක කියලා වැටලා තියෙන මේ මේ මේකත් නිකන් පොතේ පොතක පිටු ටික වගේ තමයි. මේ පළවෙනි පේජ් එකේ තමයි මේ ඔයා ඉන්නේ. ඉතින් මේ මේකම් පොඩි නිකන් මෙහෙම කෑලි කෑලි තුනක් වැටලා තියෙනවා. ඒ කියන්නේ මේකේ පේජ් තුනකට යන්න පුළුවන්. අපිට තව පේජ් කීපයකට යන්න පුළුවන්. ඒ පේජ් වලට යන්න එතකොට කොහොමද? පේජ් වලට යන්න මෙයාලා දාලා තියෙනවා මෙතනින් පේජ් කියලා එකක්. මේ දින මේ දෙකෙන් සම්පූර්ණ මේ පැත්ත මේ මේ දෙකෙන් මේ පැත්ත කන්ට්‍රෝල් කරන්න බෑ. මේ දෙකෙන් කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ එක. මේ සෙකන්ඩ් ඩිස්ප්ලේ එක තමයි මේකෙන් කන්ට්‍රෝල් කරන්නේ. ඒක හරියට ඔන්න පේජ් 2 එකට ගියා. පේජ් 3 එකට ගියා. මේ තියෙන්නේ අපිට ඕවර්සිටි ඊළඟට තේරෙනවද? හරි මේ ක්වික් යූසර් සෙටින්ග්ස්. අර මං ඉවේලාසන ඔයාලට කියලා දීලා තියෙන GT 8 එකේදී ඔය සේරම දේවල් කියලා දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ පේජ් කියන එක වැඩ කරන්නේ. හරි දැන් එතකොට ඔයගොල්ලෝ ඒකත් දැනගත්තා. එතකොට ඊළඟට මම ඔයාලව දානවා මේ සිස්ටම්. සිස්ටම් එකේ මොකද? සිස්ටම් එක පුරාවට තියෙන යාළුවනේ මේ පෙඩල් එකේ සෙටින්ග්ස් ටික. මේ තියෙන්නේ මේ පෙඩල් එකේ සම්පූර්ණ සෙටින්ග්ස් එක. මේ දාන්න මේ මෙහාට මෙහාට යන්න බෑ නේ. මේකේ පේජ් දැන් නැහැ. ඒ හින්දා මේක යන්න බෑ. ඒක උන සිලෙක්ට් කරන්න ඕනේ අපි මේ. සිලෙක්ට් කරපටි පළවෙනි එක පේජ් එකක් තියෙනවා කියලා වැටුණා. දෙවෙනියට ඔන්න මෙතන පේජ් දෙකක් තියෙනවා කියලා වැටුණා මේ. එතන තවන්න දෙවෙනි පේජ් එකට යන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති මොකද්ද කියලා. මේ දෙන්නේ මෙතන තියෙන මේ සිස්ටම් එකේ පෙඩල් එකේ ඉන්ටර්නල් සෙටින්ග්ස් ටික. එතකොට මේකෙන් අපිට මේ ඉන්ටර්නල් සෙටින්ග්ස් ටික සේරම ටික වෙනස් කරන්න පුළුවන් මේකෙන්. මේ නම්බර් ඔෆ් පෙඩල් වලට දාගන්න ඕන ටියුනර් එක දාගන්න ඕන විදි ඒ සේරම මේ සෙටින්ග්ස් වල තියෙනවා. හරි. ඊට පස්සේ CTL and EXP. CTL and EXP එකෙන් පුළුවන් මෙන්න මේ CTL එකයි මෙන්න මේ EXP එකයි සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්න. පැහැදිලිද ඔයගොල්ලන්ට? හරි. එතකොට මෙතන exit කියන්නේ මේ හැම එකකෙම මෙහෙම exit වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ effect වලට ගිහිල්ලා මේ 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 දේවල් කරකවල මොනා හරි කරොත් right එක ගහන්න නැතුව අපිට එතන exit වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේ කියන්නේ exit කියලා. ඊළඟට right කියන්නේ save කරන button එක. ලියනවා කියන දෙයට තමයි මේ right කියලා දෙන්නේ මේ save. එතකොට save කරද්දිත් එක එක දේවල් වලට ඔන්න කරන්න පුළුවන් දේවල් තියෙනවා මෙතන ගොඩක් දහලා. එතකොට මේක information සේරම තියෙනවා මේ පෙල් එකේ. හරිද? සම්පූර්ණ information ටික වැදිනවා මේ patch එකට අවශ්‍ය information සේරම ටික මෙතන මේ මේ වැටෙනවා මේ. හරිද? එතකොට ওই විදිය තමයි. ඔන්න ඕක තමයි අද මට ඔයගොල්ලන්ට කියලා දෙන්න උවමනා වුණු GT100 කියන গিitar පෙල් එකේ පළවෙනි කොටස. එතකොට ඔයගොල්ලෝ අද දැනගත්තා ඔයාලා මේ GT100 එකේ ඔයගොල්ලෝ මෙතරකල් නොදැන්න දෙයක් තිබුණා නම් ඕන් ඔයගොල්ලෝ අද දැනගත්තා. එතකොට මම මේ විනාඩි 30ක විතර කාලය අරගෙන ඔයගොල්ලන්ට මේ GT100 කියන පෙඩල් එකේ සම්පූර්ණ, ඒ කියන්නේ පොඩි බේසික් එකක්, සම්පූර්ණ නෙමේ බේසික් එකක් මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ දේවල් වලින් මොකද වෙන්නේ කියලා. හරි. ඊළඟ දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේකේ ඉම්පෝර්ටන්ට් සෙටින්ග්ස්. ඒ කියන්නේ වැදගත් වෙන සෙටින්ග්ස් කොහමද අපි හදාගන්නේ? සෙටින්ග්ස් හදාගන්නේ කොහොමද? ඒ කියන්නේ গিitar එක ගහලා ප්ලේ කරන්න කලින් සෙටින්ග්ස් තියෙනවා මේකේ හදාගන්න. මේක ආවට ගියාට ප්ලේ කරන්න බෑ යාළුවනේ. මේකේ සෙටින්ග්ස් කීපයක් තියෙනවා හදාගන්න. ඒ සෙටින්ග්ස් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් මතක ඇතුව channel එක subscribe පාරක් දාලා නැත්නම් subscribe පාරක් දාලා set වෙන්න. ඊළඟට GT100 එකේ වගේම මම ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් මේකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයගොල්ලන්ට නිකන් පොඩි ඉඟියක් දෙන්නම්.
මම ඔයාලට මේ ගිටාර් පෙඩල් එකෙන් කීබෝඩ් එකේ වයලින් ටෝන් සැක්සෆෝන් ටෝන් ගන්න හැටි දවසක කියලා දෙනවා. මේ GT100 එකෙන් කීබෝඩ් ටෝන් තියෙන පියානෝ ගහන්න සැක්සෆෝන් ගහන්න ඒ වගේ දේවලුත් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා පොඩි ඉඟියක් දෙන ගමන් එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා හැමෝටම සුබ දවසක්.